මම එකම කරුණක් තමයි ඇත්තටම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මම ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික අතිරේක අධ්‍යක්ෂකවරියක් නීතිඥ නිමලා සිරිවර්ධන ඇත්ත වශයෙන්ම මට සියලුම අපේ විද්වත් සංවිධානයේ සමාජික මහත්මරුන් ඉදිරිපත් කර කරුණුවලට යටත්ව මට කියන්න තියෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන මේ රටේ පුරවැසියන්ට ලබා දිය යුතු පාර්ලිමේන්තුවේ පළාත් සභා මැතිවරණය ලබා දිය යුතුයි කියන එක තහවුරු කරන්න තමයි මම කතා කරන්න කරුණක් කියන්න අවශ්‍ය වුණේ ඒ මොකද මේ රට අද ලෝකය පිළිගන්නේ බුන්වත් රටක් විදියට බංකොලොත් රටක් විදියට මේ බංකොලොත් රටට අපි කොච්චර කතා කරත් IMF එකෙන් විතරක් ණය අරගෙන මේ රට හදන්න බෑ මේ රටේ තියෙන ප්‍රශ්නවලට මේ රටේ තියෙන ආර්ථික ක්‍රියාවලිය හොඳ අතට හරව ගන්න නම් ආර්ථික ක්‍රියාවලිය නිෂ්පාදන ක්‍රියාවලියක් පැත්තට අපි පරිවර්තනය කරගන්න නම් අපිට ඇත්ත වශයෙන්ම රටේ විතරක් ධන සම්පත් වලින් සෑහිමටපත් වෙන්න බෑ නැත්නම් රටේ සම්පත් වලින් පමණක් ඒ தત્ත්වය අපට ඇති කරගන්න බෑ අන්න ඒ නිසා ඒ සඳහා ඇත්ත වශයෙන්ම අපි ලෝකයේ ව්‍යාපාරිකයින්ගේ නැත්නම් ආයෝජකයින්ගේ සහාය අපි බලාපොරොත්තු විය යුතු වෙනවා ඒ වගේම ලෝකයේ තාක්ෂණික දියුණුව අපේ රටට ගෙනා යුතු වෙනවා මේ සම්බන්ධ කිසිම වැඩපිළිවෙලක් මේ පවතින රජයේ කිසිම වෙලාවක කතා කරලා නැහැ ඒගොල්ලන් ඇත්ත වශයෙන්ම මේ රට මේ පාලකයින් විදියට දැනටත් බලාපොරොත්තු තියාගෙන තියෙන්නේ මේ රටේ කොටස් විකිණීමට සහ ණය ගැනීමට මේ විකිණීම සහ ණය ගැනීම තමයි පසුගිය කාලය පුරාවට කරලා තියෙන්නේ මේ විකිණීම සහ ණය ගැනීම තමයි අද රට බංකොලොත් තත්වෙට පත් කරන්න හේතු වෙලා තියෙන්නේ එහෙමනම් ඊට වඩා වෙනස් මගකට අපේ ආර්ථිකය ගත යුතු වෙනවා ඒ ආර්ථිකය වෙනස් මගකට ගන්න නම් මේ රට පිළිබඳ ලෝකයා අපේ රට පිළිබඳ විශ්වාසයක් ඇති කරගන්න ඕනේ මං අහලා තියෙනවා ලී ක්වාන් යූ ඒ සිංගප්පූරුව හදද්දි ලෝකෙට කිව්ව දෙයක් තමයි මම මගේ රට පිළිබඳ විශ්වාසය ඇති කරා ලෝකයේ ආයෝජකයින්ට සිංගප්පූරුව කියන්නේ බොහොම පුංචි රටක් සිංගප්පූරුවේ විශාල සම්පත් ප්‍රමාණයක් නැහැ නමුත් රට පිළිබඳ ඇති කරපු විශ්වාසය නිසා විශාල ආයෝජකයින් ප්‍රමාණයක් සිංගප්පූරුවට ඇදිලා ආවා. අද අපි දන්නවා කිසිම සම්පතක් නැති වුණාට ලොකු වෙළඳපළක් සිංගප්පූරුවේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි දකිනවා ඩුබායි වල හැමෝම යනවා ඩුබායි වලින් බඩු ගන්න. ඒ රට පිළිබඳ විශ්වාසයක් ලෝකෙට ඇති කරලා තියෙනවා. අද කල්පනා කරලා බලන්න මේ පාලකයින්ට පුළුවන් කමක් තියෙනවද මේ තියෙන தத்துவයත් එක්ක මේ කරන දේවලුත් එක්ක ලෝකෙට අපි පිළිබඳ නැත්තම් අපේ රට පිළිබඳ විශ්වාසයක් ඇති කරන්න. ඒගොල්ලන් කරලා තියෙන්නේ අපේ රට බංකොලොත් රටක් බවට ලෝකෙට ප්‍රකාශ කරපු එක. එහෙමනම් මෙන්න මේ තැනින් අපි අයින් වෙන්න ඕන. මේ තැනින් අයින් වෙන්න නම් අපිට ඒ වැඩ කොටසේම එක කාර්යයක් තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සහ වෙනත් පාලක කණ්ඩායමක් මේ රටට පත් කර ගැනීම. මේ ආර්ථික රටාව වෙනස් කරන වැඩපිළිවෙලක් එක්ක එකතු වෙන පාලකයින් කොටසක් නැත්තම් ආණ්ඩුවක් රජයක් පත් කර ගැනීම. එහෙමනම් ඒ සඳහා මහ ජනතාවට තියෙන අයිතිය ක්‍රියාත්මක කරන්න මේ රටේ මහ මැතිවරණ පැවැත්විය යුතුයි. මේ රටේ මැතිවරණ තිබිය යුතුයි. මැතිවරණ සිටියම අකුලලා මේ රට ගොඩනගන්න බෑ. එහෙමනම් මේ රට ගොඩනැගීමේ කාර්යයේ එක කොටසක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාත්මක කිරීම. ඒ මගින් ලෝකෙට විශ්වාසවන්ත නායකත්වයක් පෙන්වා දීම ඇති කිරීම. එතකොට රටේ මහ ජනතාවටත් ඒ සම්බන්ධ නායකත්වයක් නැත්තම් විශ්වාසය තිබිය හැකි නායකත්වයක් ඇති කරලීම. අද අපි දන්නවා එක කරුණක් ඒක අනිත් එක තමයි මේ රටේ උගත් බුද්ධිමත් අපේ දුව දරුවෝ වැඩි ප්‍රමාණයක් මේ රට දාලා යනවා. යන්නේ අපි ඉස්සර කතා කරපු මේ සුද්ධ සුද්ධ කිය කිය කතා කරපු සුද්ධංගේ රටවල් හොයාගෙන. අද ඒ රටවල් දොහොත් මුදුන් දීලා අපේ දුව දරුවන්ව පිළිගන්නවා. මේ රටවල් වලට ඇදලා ගන්නවා. මොකද හොඳ බුද්ධිමත් ළමයි නැත්නම් විද්‍යාඥයින් නැත්නම් දැනුගත්
බුද්ධිමතුන් පිරිසක් ඒ රටවල් වලට ඇදිලා යනවා. මේ සියලු දේවල් මේ රට නිර්මාණය කිරීමට, මේ රට නැවත ආර්ථික වශයෙන් දියුණු කිරීමට මේ සියලු දේවල් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්න ඕනේ. ඇයි අපේ දුව දරුවෝ රට දාලා යන්නේ? ඒ දරුවන්ට අද විශ්වාසයක් නැහැ මේ රටේ ඉන්න. එමනම් මේ රටේ විශ්වාසවන්ත රටේ ඉන්න දුව දරුවන්ට, බුද්ධිමතුන්ට රටේ ජීවත් වෙන්නත්, ලෝකේ ආයෝජකයින්ට ලෝකේ විශ්වාසයක් තියාගෙන මේ රටට එන්න නම් මේ රටේ නිවැරදි නායකත්වයකට මේ රට පත්විය යුතුයි. ඒ සඳහා ඇත්ත වශයෙන්ම පළවෙනි අවසරය තමයි අපට ලැබුණු මේ පළාත් සභා මැතිවරණය. ඒ පළාත් සභා මැතිවරණය මැතිවරණ කොමිසම විසින් නැවත පවත්වන්න යෙදුණු මැති පළාත් සභා ඡන්දය තවදුරටත් පළාත් පාලන ඡන්දය නැවැත්වීම ඇත්ත වශයෙන්ම ලෝකයට අපේ රට පිළිබඳ තවත් වැරදි චිත්‍රයක් ඉදිරිපත් කිරීමක්. අන්න ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය දෙයක් විදිහට අපි දකිනවා. මේ රට වෙනස් කරන්න නම්, මේ රට බංකොලොත්ත්වයෙන් අයින් කරගන්න නම්, මේ රට පිළිබඳ හොඳ අර 1940 ගණන්වල නැත්නම් 50 ගණන්වල තිබුණු ආකාරයේ හොඳ නමක් ඇති කර ගැනීමට නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව දියුණු කළ යුතුයි, පැවැත්විය යුතුයි, පවත්වාගෙන යා යුතුයි. අන්න ඒ නිසා අපි මේ රටේ මහජනතාවට කියනවා, මහජනතාවට ආරාධනා කරනවා, ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් අපි එකමුතු වෙමු, එක් රැස් වෙමු. මේ අපේ අයිතිවාසිකම් දිනා ගැනීම තුළ පමණයි, මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා ගැනීම තුළ පමණයි අපට මේ රට ගොඩනැගීමට වාතාවරණයක් ඉතුරු වෙන්නේ, වාතාවරණයක් ලැබෙන්නේ. ඒ සඳහා එක් රැස් වෙන්න, එකමුතු වෙන්න කියලා ජාතික විද්වත් සංවිධානයේ සමාජිකයින් විදිහට අපි ඔබ සියලු දෙනාගෙන්, මේ රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා ඔබගේ අවධානය යොමු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.